ඔන්න බතිගුරු channel එකෙන් ඔයාලට ගොඩාක් දවසකට පස්සේ මම වීඩියෝ එකක් අරගෙන එනවා මේ තියෙන්නේ බතික් ඉගෙන ගන්න ආපු කෙනෙක් පළවෙනි දවසේ ඉටි කරපු විදිය තමයි මේ තියෙන්නේ ඉතින් මේක අතර මේ මේ අලියා එහෙම මම තමයි ඉටි කරන කීල් දීවි තියෙන්නේ මේකත් මම කරපු දෙයක් තියෙන්නේ ඉතින් මෙන්න මේ අනිත් ටික ඔක්කොම එයා තමයි මේ ටික මේ කරලා තියෙන්නේ මේ එයා ආපු පළවෙනි දවසේ වැක්ස් කරපු හැටි හරි නේද මේ දෙපැත්තම ඉටි වැදිලා තියෙනවා ටිකක් හොඳයි ඩිසයින් කරපට එච්චර හරි නැහැ නමුත් මෙයාට ඉක්මනට වැඩේ ඉගෙන ගන්න පුළුවන් වුණා ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයාලටත් දාන්න හිතුවේ බලන්න යාගේ පළවෙනි දවසේ ඔය අලිහෙම මම කරලා තියෙන්නේ පළවෙනි දවසේ ඉටි කරපු විදිය තමයි ඔය තියෙන්නේ මේ ඩිසයින් එකත් මම එයාට කියලා දුන්න එකක් පෙන්නපු එකක් මම කර ඇඳලා මෙන්න මෙහෙමයි කරන්න ඕන කියලා ඉතින් ඒ රෙද්ද තියෙන අනිත් ඩිසයින් මේ තියෙන අනිත් ඩිසයින් ඔක්කොම එයා පළවෙනි දවසේ ඇඳලා අත පුරුදු වෙ පණල් එක අත පුරුදු වෙච්ච දවසේ කරපු ඩිසයින් එක තමයි මේ තියෙන්නේ ඉතින් මේ බලන්න යා දෙවනි දවසේ ඉටි කරපු ඩිසයින් එක මෙයා තනියම තමයි මේක ඉටි කරලා තියෙන්නේ මම සපෝට් එකක් දීලා නැහැ මේක සුදෙන් ඉටි කරලා තියෙනවා මට සුදෙන් ඉටි කරපු මේ වීඩියෝ එකක් මේ ෆොටෝ එකක් ඔයාලට ගන්න බැරි වුණා ඉතින් මේ තියෙන යා දෙවනි දවසේ ඉටි කරපු ඩිසයින් එක බලන්න කොච්චර හොඳද කියලා නේ මේ දෙවනි දවසේ ඉටි කරපු විදිය මම කියලා දුන්නේ නැහැ ඩිසයින් එක කරන්න ඕන මෙහෙමයි කියලා එයා අර දිකැලේ ෆ්‍රේම් එකට ගහගෙන ඔය තනියම ඉටි කරපු විදිය තමයි මේ තියෙන්නේ මේ මේ රෙද්ද දැනට ඉටි බින්දු දෙකක් විතරක් තමයි එයාගටින් වැටලා තිබ්බේ මම ඩිසයින් එක බලනකොට ඉටි බින්දු දෙකක් විතර තමයි ඩිසයින් එකේ වැටලා තිබ්බේ එයා හෙමීට ඌමනා ඩිසයින් එක පැන්සලෙන් ඇඳගෙන තිබ්බි ඉස්සෙල්ලා ඊට පස්සේ මේ ෆනල් එක අරගෙන ඉටි අරගෙන ලස්සනට මේ වැඩේ එයා හොඳටම කරා දෙවනි දවස වෙනකොට හරි නේද කොච්චර හැකියාවද බලන්නකෝ එතකොට ලංකාවේ මේ වගේ කොච්චර තව මිනිස්සු ඉන්නවද පේනවනේ ඒ මල් ටිකත් අරගත්තු විදිය ගොඩක්ම ලස්සනයි ඩිසයින් එක හදපු විදිය ගොඩක්ම ලස්සනයි ඉතින් මේ වැඩ කරනකොට ඉටි එක නිවෙන්නේ නැතුව මද රස්නේ අරගන්න ඕන සැරින් සැරේට ඉටි ටික අපි අරගන්න ඕන නැත්නම් අර තියෙන ෆනල් එකේ තියෙන ඉටි ටික නිවුනොත් අපිට ඒක වැඩක් වෙන්නේ නැහැ සැරින් සැරේ ගිහිල්ලා සමන් විනාඩියක් දෙයක් ඇතුළත ඉටි ටික හැම වෙලෙත් අපි ෆනල් එකට මාරු කරන් එන්න ඕන මේ යා දෙවල් සැරේට ඉටි ටික මාරු කරගෙන ඇවිල්ලා තමයි මේ ආයි කරන්නේ නැත්නම් අර පොතු ඉටි එක ගොඩක් නිවුනොත් පොතු ගැලවිල වගේ යනවා එතකොට ඒක ලස්සනට ලස්සන වැඩක් වෙන්නේ නැහැ හොඳට ඉටි එක සාමාන්‍ය මද රස්නෙන් මේ තියෙන්න ඕන ඉටි එක අනිද්දේ තමයි මේ වැඩේ කරනකොට කලබල නැතුව හෙමීට වැඩේ කරන්න ඕන. ඒ කලබල නැති නිසා තමයි මෙයා දවස් දෙකක් ඇතුළත මේ වගේ දෙයක් කරන්න පුරුදු වුණේ. හරි නේද? දවස් දෙකක් ඇතුළත මේ වගේ දෙයක් කරන්න පුරුදු වුණේ කලබල නැති නිසා. ඒ මේ රෙදි කෑල්ලේ මට මතක හැටියට ඉටි බින්දු දෙකක් විතර තමයි බෑග්‍රවුන්ඩ් එකේ වැටලා තිබ්බේ. ගොඩක් වැටලා තිබ්බේ නෑ. හැබැයි සමහර කට්ටිය කරනකොට මුළු රෙද්ද පුරාම ඉටි ගාගෙන ඉටි වැටිලා එහෙම කරන්නේ. ඒක බලන්නකො මෙයා මේ ඩොට් එක තියෙන හැටි. මේ මහා පරිමාණයෙන් කීල් දිනුනේ මෙයා වෙනද බතික් කරපු කෙනෙකුත් නෙවෙයි. හරිනේ? ඔයාලට මම පෙන්නන්නේ පළවෙනි දවසේ එයා කරපු ඉටි ඩිසයින් එක කොහමද කියලා. එතකොට මේ එයා දෙවෙනි දවසේ කරපු එක. බලන්න ඉටි ඩොට් එක ගානට තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකට වැටලා තිබ්බේ බින්දු දෙකක් විතර තමයි ඒක වැටලා තිබ්බේ. මම එයාට කිව්වා මෙන්න මෙහෙමයි ඉටි බින්දු දෙකක් විතර තමයි වැටලා තියෙනවා ගතින්. ඒකත් අපි කොහමද නවත්ත ගමු. ඉතින් ඇත්තටම වැඩේ ලස්සනයි මේකට මම හිතන් හිටියේ සුදෙන් කරලා තියෙනවා දැන් මේ කරන්නේ කහ පාටෙන් රතු පාට දාලා හෝ කළු පාට දාලා වැඩේ ඉවර කරන්න තමයි ඉන්නේ රතු පාට දාලා ඊළඟට ආයිත් අපි මේකට කළු පාට තමයි දාන්නේ ඊළඟට
බලන්න මේ පින්සලෙන් කරපු විදිය. මෙන්න මේ මල පින්සලෙන් හැමීට ලස්සනට ෂේඩින් කරගන්න ඕන. එතකොට වටේ එක ලයින් එකක් තියෙන සුදු පාටෙන් දෙවනි ලයින් එක කහ පාටෙන් මැද අර පොඩි ඉටි මැද ඉටි කරලා තියෙන යන්තම් කහ පාට ඊළඟට වටේට ෂේඩින් කරා මේ මල ඔක්කොම කහ පාට තමයි තියෙන්නේ. මෙන්න මේ වටේ ලයින් එක අරන් ගියා අරන් ගියාම වටේ ලයින් එක මේ අනේ ඩොට් ටික තියපු හැටි බලන්නකෝ වටේ ලයින් එක තිබ්බමත් වැඩේ ලස්සනයි එතකොට තව පාටක් එනවනේ අපිට එතකොට මෙන්න මේ ෂේඩ් එක තමයි ඊළඟට ගහලා තියෙන්නේ ඒක පින්සලෙන් අපි ගන්න ඕන එතකොට තව පාටක් අපිට එතන එතුණන මලට තව පාටක් එතුණන වටේ තව අවුට්ලයින් එකකුත් තියෙන හොඳටම මේ පින්සලෙන් ඉටි කරනකොට කනපිට හොඳට දෙපැත්තම වදින්න ඕන. නැත්තම් මේ එකක් ලස්සන නැහැ. මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේක පෙන්නන ටිකේ අපි රතු පාට තමයි හිතන් ඉන්නේ ගන්න ඕන කියලා. ඔන්න බලන්න පින්සලේ. අන්න එහෙම ෂේඩින් කරනවා නම් පින්සලෙන් නිවිල කරන්නේ නැතුව ඉටි එක රස්නෙන් කරන්න ඕන. පින්සලෙන් ෂේඩින් කරනකොට. ඔය වගේ ලස්සනට කරන්න ඕන. හැම වෙලෙත් ඉටි එක අලුත් ඉටි එකක් ගන්න ඕන නැත්තම් නිවිල කරාම ඉටි එක පොත්තු ගැලවිල වගේ යනවා එහෙම වැඩක් වෙන්නේ නැහැ වැඩේ. වැඩේ එතකොට අසාර්ථක වෙනවා. වැඩේ ලස්සනට තියෙන්න ඕන නම් පින්සල රත් කරගන්න ඕන ඉටි එක රත් සාමාන්‍ය මද රස්නෙන් තියෙන්න ඕන හොඳට. එහෙම කරාම තමයි වැඩේ ගොඩක් ලස්සන. මට මේකෙන් ඔයාලට පෙන්වන්න උමනා උනේ අර ඉටි කරන විදිය තමයි වැඩිපුරම පෙන්වන්න උමනා උනේ ඩිසයින් එක ඉටි කරන විදිය. නැතුව මේ ඩයි දාන විදියවත් වෙන මොනවත් නෙමෙයි. එයාගේ හැකියාවයි ඉටි කරන විදිය තමයි මට වැඩිපුරම ඔයාලට පෙන්වන්න උමනාව. මේ විදිහටම ඔයාලත් ඉටි කරලා ඩිසයින් එකක් කරලා කීයක් කර හොයාගන්න පුළුවන් ඔයාලට. ඉතින් අපි ගොඩාක් දවසකින් ඉඳන් මේ වීඩියෝ එකක් දැම්මේ. මම ළඟදීම ඔයාලට තවත් හොඳ වීඩියෝ එකක් දෙන්නම්. ඉටි කරන විදිය හරි ඩයි දාන විදිය හරි හොඳම වීඩියෝ එකක් දෙන්නම්. මම හිතනවා අපේ වීඩියෝ වලින් ඔයාලා දැනුමක් ගන්න ඇති කියලා. හොඳ දැනුමක් ගන්න ඇති කියලා. ක්ලාස් කරන්න හම්බුන්නේ නැහැ ගොඩාක් කාලෙකින්. ඉතින් ළඟදීම ක්ලාස් ඔයාලට කරන්න මම පටන් ගන්නවා. මේ වගේ වීඩියෝ එකක් ඉදින් තව ළඟදි දාන්න ඔයාලා බලලා හොඳ විදියට වැක්සින් කරන්න ඩයි දාන්න මම ඒ සියලුම දේවල් වලට ලස්සනටම කියලා දෙන්නම්.